බලන්නකො නංගියා තව ඩිංගෙන් ඔයාලා පන්තියේ ඉන්න මේ ගෙවල පැටවු ටික මට කියලා දත් ටික බලට යවා ගන්නවා ඔයාලා කවුද ඇයි මේ අඩේ අඩේ හිච්චි බේරගනි මං මෙන්න මුන් ගහනෝ මල්ලිලා බොරු නම් කියන්න එපා බං උඹලානේ අපිට ගැහුවේ උඹට තව කන්න ඕනේ දැයි සුමුදු මේ ඇයි කියන්න සඳුනි මොකද්ද මේකයි සුමුදු මං ඔයාට මේක ගොඩාක් දවසක ඉඳන් කියන්න කියලා ඉඳියේ ඒත් මට මේක ඔයාට කොහොමද කියන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ ඒ මොකක්ද අනේ කියන්න ඕනේ දෙයක් මං ඔයාට කැමතියි කියලා කිව්වොත් එහෙම ඔයා මොකද හිතන්නේ අයියෝ මම ඔක දැනගෙන තමයි ඉඳී හලෝ මං ඔයාට මේ ගැන කියන්න ගියේ නැත්තේ මේ පන්තියේ හිච්චි ඔයාගෙන බලාපොරොත්තු වෙමින් ඉන්න නිසා අනේ මේ සුමුදු එයා මං ගැන කැමැත්තකින් ඉඳියට මං කවදාවත් එයාට කැමැත්තකින් ඉඳලා නැහැ හලෝ ඔව් ඔව් මං ඒක දන්නවා සඳුනි ඒකනේ ආන්න අපේ නංගිලා පන්තියට ගියේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් නම් එනවා අනිත් දෙන්න නම් පේන්නේ නැහැ හැබැයි සුද්දා කෝ තමුසිගේ මහලොකු යාළුව දෙන්න අම්මෝ මේ උන් දෙන්න සුමුදුලා නංගිලා පන්තියේ කොල්ලන්ගෙන් ගුටි කාලා ටීකටත් මාට්ටු වෙලා අන්න පන්තියේ දන ගහගෙන ඉන්නේ වෙලාවට මාත් පැනගන්න පුළුවන් උනේ නැත්නම් මට තොල් ටිකම තමා වෙන්නේ තමුසලා මොකටද සුමුදුලා නංගිලා පන්තියට ගියේ චූ කරන්න නේද යනවා කිව්වේ අප්පට සිරි ඔව් බං අපි මේ නිකන් යාළුවෙක් හම්බ වෙන්න ගියේ ඒකට අනේ මේ නිකන් යනවහල යන්න බොරු නොකිය. බොරු නෙමෙයි බං ඇත්ත කිව්වේ. සුද්ද මේ මට ඇත්ත කිව්වම කනපලා ගන්නතුව උඹලා අපේ නංගිලා පන්තිර ගියයි කියපන්. හරි හරි බං සුමුදු මයිකලා ගියේ උඹලා නංගිගෙන් යාළු වෙන්න හන්න. ආන්න දැක්ක නේද සුමුදු මම කිව්වේ ඒකට තමයි ගිහින් තියන්නේ කියලා. හරි හරි මයිකල්ට මම ආවට පස්සේ කියලා දෙන්න යාළු වෙන්න හන්න හැටි. උඹ කොහෙද යන්නේ සුද්දා මෙහෙවරේ පොඩ්ඩක් ඇයි බං ඒ ගමන මොකටද උඹලා හිට ඉන්නව නේද උට කියපන් මං කිව්වා කියලා සඳුනි ගැන බොරු බලාපොරොත්තු තියාගන්න එපා කියලා හරිද ඈ බං ඒ කියන්නේ උඹ සඳුනිත් එක්ක සෙද්ද බං උඹට සෙද්ද නැද්ද කියන කතාව නෑනේ උඹ කියපන් මං කිව්වේ දේ උට හරි හරි බං සුමුදු උඹටත් පොඩි දෙයක් කියන්නද බං මොකද්ද කියපන් අපේ හිච්චි මේ ගැන දැනගත්තොත් එහෙම උඹට වෙන ඉස්කෝලයක් හොයාගන්න වෙයි සුමුදු ඕන්න මං කලින්ම කිව්වා උඹට හරි හරි සුද්දා අපි ඒක ඒ වෙලාවට බලාගමුකෝ මොකද වෙන්නේ කියලා මෙදා පාර නම් අපේ හිච්චිට සුමුදු වගේ සැප කෑමක් කන්න වෙයි වගේ මේ යන විදිහට ඕකටත් කියලා මං ෂේප් එකේ පැත්තකට වෙලා ඉන්න ඕනි අඩෝ මයිකල් අයියා ඔහොමද දැන ගහන්නේ හරියට දවිස් දෙක කියලා දැන ගහපන් නැත්නම් දන්නවනේ අඩේ අඩේ මල්ලිලා දවිස් දෙක නෑ වගේ බන් දැන් මිස්ලට කියලා යවපල්ලකෝ බං අපිව පන්ති වලට අනේ ඔව් බං මල්ලි අපි ආයි මේ පන්තියේ පැත්ත බලලා දෙන්න හිතන්නේවත් නෑ බං අඩේ අඩේ ඉච්චි මේ පන්තියට එන්නතෝ කොහොමද කියපන්කෝ ආකර්ෂව බලන්නේ අම්මපා උඹට තාමත් ලැග්ගෙ නැද්ද මයිකල් කට පියාගෙන ඉඳපන් යකෝ මුන්ට ඔය කතාව ඇහුනොත් එම ආයි පාර කන්න තමයි වෙන්නේ ආ අඩේ හිච්චි ආන්න ටීක් එනවා ළමයි මේ ඔයාලා හැමෝම පුටුත් තරන් එළියට ගිහින් රවුමක් හදා ගන්න ඉක්මන් කළා හයි ටීක් ලියන්න පෑනකුයි කොලේකෝ ගෙනත් ගහන් ඇති ළමයි ටීක් එතකොට මේ අපි දෙන්න ආ උඹලා තාමත් පන්ති වලට ගියේ නැද්ද ආ පළයලා පළල ඉක්මන් කළා පන්ති වලට ආයි මේ පැත්ත බලලා දෙනව හැම නෙමෙයි හරි හරි ටීච ආයි පාරක් දෙනවනම් වරෙල් අයියලා අදට වැඩිය හොඳ සංග්‍රහයක් දෙන්නම් එදාට අම්මෝ අම්මෝ නැතුවට කමක් නෑ මල්ලිලා අපි ගිහින් එන්නම් ඈ අඩේ හිච්චි මොකෝ කියන්නේ බං පන්තියට යනවද
යමන් යමන් පන්තියේ කවුරුත් දන්නේ නැහනේ අපි අටේ පන්තියේ පොඩි උන්ගෙන් ගුටි කෑවා කියලා. අම්මපා ඔවුනේ නම් පරක්කුනේ ඇයි කියලා ඇහුවොත් කියමු ටීචර් කෙනෙක්ගේ වැඩකට ගියා කියලා. අඩේ කෝබන් සුද්දා ගුටි කන්න ගත්ත විතරයි ඌ පැනගත්ත නේද? අම්මපා බං ඌන මාර ඩයල් එකක් තමයි වරන් කියන්නේ බලන්න පන්තියට ඕක පන්තිය ඇත්තේ. යමන් ආන්න අපේ කපුවයි මනමාලේ එනවා. ආ කොහොමද මයිකල්? තු දාන්න නේද ගියේ? තු දැම්මද ඉතින්? ආ ඔව් ඔව් බං තීත කෙනෙක්ගේ පොඩි වැඩකට ඇහුණා. ඒක කරලා දෙන්න ගියා. ඒකයි පොඩ්ඩක් පරක්කුනේ. එතකොට අර අටේ පන්තියේ මල්ලිලගේ සංග්‍රහයෙම හොඳට තිබ්බ කියන්නේ ඇත්තද මයිකල්? අඩේ අඩේ හිච්චි මුන් දන්නව වගේ බං අපි අටේ පන්තියේ පොඩි උන්ගෙන් ගුටි කෑවා කියලා. කරන්න දෙයක් නෑ මයිකලේ. යමන් ෂීප් එකේ ඉන්න තැනට. අයියෝ පව් දෙයනේ අපේ තණ්ඩි ටික. සුද්දා ඇත්ත කියපන්. මුන් දන්නේ කොහමද අපි පොඩි උන්ගෙන් ගුටි කෑවා කියලා? අඩේ සොරි හිච්චි. සමුදුව මට තර්ජනය කරලා අහගත්තා කියපන්කො උඹලා කොහෙද ගියේ කියලා. මෙද්දකින් විතරක් මට හිතුණා මූ තමයි කියන්නේ ඇත්ත කියලා. බලපන්කො මයිකල් මූ අපේ සෙට් එකේව තියාගන්න පුළුවන්ද කියලා. යකෝ සමුදුව කියන්නේ අලුතින් ආපු ගෝතේ. ඒකට අපි එදා ඉඳන් මේක රන් කරන් ඉන්නේ උන් යකෝ. ඒක තමයි හිච්චි. එහෙම එකේ මූ සමුදුවගේ තර්ජන වලට බය වෙලා අපිව පාවල දුන්නා කියන්නේ මූ වැඩක් නෑ බං. හරි හරි බං හිච්චි. දැන් වෙච්ච දේ වෙලා ඉවරයිනේ. ඔබට පොඩි දෙයක් දිනවා කියන්න හිච්චි. ඇයි උඹ තව මොනවා හරි පාවල දුන්නද? නෑ නෑ හිච්චි. සමුදුව උඹට කියන්න කිව්වා හඳුනි ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක දැම්මම අතහැර ගන්න කියලා. මේ සමුදුව කිව්ව එහෙම මට කියන්න කියලා? ඔව් බං හිච්චි. සමුදුව කියන්නේ එතෙම එසේ පොරක් නෙමෙයි බං. මට පේන විදියට සමුදුවට මේ ඉස්කෝලේ කාලේ ඇති වගේ. දැන් ආතල් වීඩියෝ බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න යාළුවනේ.